අසබ්බර්තනා කරනවා ඔයාලා හැම දෙනාටම ඔයගොල්ලෝ මේ එකතු වෙලා තියෙන්නේ මලිත් තේරා බයලජි YouTube channel එකත් එක්ක අපි මේකට කතා කරන්නේ 2020 A level විභාගය ගැන තමයි කතා කරන්නේ මේ වෙනකොට මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වා කොහොමද ඔයගොල්ලෝ physics පළවෙනි paper එකට කියන්නේ physics MCQ paper එකට කොහොමද ලෑස්ති වෙන්න ඕනේ physics MCQ paper එකේ ලකුණු වැඩි කරගන්න පුළුවන් tips මොනවද කියන එක අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කළා භෞතික විද්‍යාවේ බරක සම්බන්ධය. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ කොහොමද ඔයාලා භෞතික විද්‍යාවේ දෙවැනි paper එකට ලෑස්ති වෙන්න ඕනේ කොහොමද කියලා. ඒ වගේම තමයි මම MCQ paper එකේදී කතා කළා වගේම ඔයාලා මොනවද භෞතික විද්‍යාවේ දෙවැනි paper එකේ කරන්න වැරදි. කොහොමද භෞතික විද්‍යාවේ දෙවැනි paper එකේදී ඔයාලා කාලය කළමනාකරණය කරගන්න. කාලය කළමනාකරණය කරගන්නකොට අඩු කාලයකින් වැඩි වැඩ ප්‍රමාණයක් කරගන්න. අඩු කාලයකින් විශාල ප්‍රමාණයක් ගණන් හදාගන්න. නිවැරදි පිළිතුරක් හරහා යන්නේ වැඩි ලකුණු ප්‍රමාණයක් කොහොමද ළඟා කරගන්නේ කියන එක තමයි අද මම මේ වීඩියෝ එකෙන් අදා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම බලමු ඔයාලගේ structure essay paper එක දිහා. physics structure essay paper එක ගත්තාම ඔයාලා දන්නවා ප්‍රධාන වශයෙන් මොකද practical හතරක් ආශ්‍රිත තමයි පාදක වෙන්නේ. ගොඩක් වෙලාවට පළවෙනි ප්‍රශ්නේ යාන්ත්‍ර විද්‍යාව ආශ්‍රිත ප්‍රශ්නය තමයි එන්නේ. ඇතැම් විට ඔයාලගේ විෂය නිර්දේශයේ තියෙන යාන්ත්‍ර විද්‍යාව practical ලකාෂයෙන් හරි නව නිර්මාණාත්මක ගැටලුවක් විදිහට හරි තමයි යාන්ත්‍ර විද්‍යා ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ එන්නේ. ඉදිරි ප්‍රශ්න තුන ඔයාලා දන්නවා ආලෝකයෙන් ඉන්න පුළුවන් නැත්නම් කම්පන තරංග වලින් ඉන්න පුළුවන් විද්‍යුතයෙන් ඉන්න පුළුවන් තාපයෙන් ඉන්න පුළුවන්. ඉතින් ඔයාලා පහුගිය අවුරුදු 10ක 20ක පාස් පේපර්ස් අරන් බැලුවාම මම හිතනවා ඔයාලා මේකට කරලා ඇති කියලා. අපි දිගින් දිගටම කිව්වා ඔයාලට හොයා ගන්න පුළුවන් රටාවක්. මේක ප්‍රධාන වශයෙන් අපිට තාපයේදී ඒ වගේම ධාරා විද්‍යුතයේ ප්‍රශ්නය ආලෝකයේ තරංගයේ කොටස් වල රටාවක් හම්බෙනවා. ඒ රටාව හොයාගන්න හැටි මම ඔයාලට අමුතෙන් කියන්න ඕනේ නැහැ. මම හිතනවා ඔයාලේ රටාව දන්නව ඇති කියලා. ඉතින් ඔයාලට ඒ රටාව අඳුරගෙන ඔයාලට පුළුවන් මේ අවුරුද්දේ ඒලල වලට එන්න පුළුවන් ස්ට්‍රක්චර් ඩිසේ ප්‍රශ්න කොයි ආකාරයෙන්ද කියන එක ඔයාටම නිර්ණය කරන්න පුළුවන්. කොහොම වුණත් ඔය රටාවේ අපගමන අපිට පහුගිය අවුරුදු ගණනාවම දකින්න පුළුවන් හොඳම උදාහරණය තමයි 2008 9 10 අවුරුදු 3 එක 10 11 10 11 10 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
ගතිනවා. ඔය කරුණු ටික ලියනවටම ලකුණු 4ක් 5ක් වර නිකම්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට 아무ත් එක තර්ක කරලා ගන්න තියෙන දෙයක් නෙමෙයි. අනිවාර්යම එක පාඩම් කරගන්න. ඒ අවස්ථාවට ගැළපෙන විදිහට ඔයා උත්තරේ සකස් කරලා දෙන්නේ වර ලියන්න පුළුවන්. ඉතින් මේ විදිහට පුළුවන් අලගේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එක කරගන්න. මොකද ඒක අතිශය සරල ස්ට්‍රක්චර්ඩ් එක. ඒ වගේම තමයි ඔයාලා ගොඩක් අය කරන වැරද්ද තමයි දීලා තියෙන ඉඩ ප්‍රමාණය විතරක් ඔයාලා පාවිච්චි කරන්න. ඊට අමතරව අපි තමුකො ඊළඟ ප්‍රශ්නේ රූල් අස්සේ ඊළඟ ප්‍රශ්නේ නැත්තම් අතිරේක කොළ ඉල්ලගෙන ඒවයි මේ උත්තර ලියන්න හදන්න එපා. ඒ වගේම තමයි පුළුවන් තරම් හැකේම කෙටි උත්තරේවර ලියන්න බලාපොරොත්තු වෙනවා. හරි ගාණක් ඇහුවොත් එහෙම වට ගාන්න රූල් තුනක් දිය දෙන්න පුළුවන්. සරලව ගමු උදාහරණයක්. වට තියෙන ධාරා විද්‍යුතය සම්බන්ධ ප්‍රශ්නයක් කියලා V සමානයි IR දක්වන්න. ඊගාට ඒකක සහිතව ආදේශ කරන එක වැදගත් වෙනවා. අවසානයේ නිවැරදි උත්තරය ඔයාලට පුළුවන් සකස් කරන්න. ඔය වගේ ඔයාලගේ ස්ට්‍රක්චර්ඩ් සී එක දෙන්න ගානක් ආවොත් ඒද රූල් තුනකින් හැම වෙලේම හදන්න බලාපොරොත්තු වෙන්න. මොකද කියනවා නම් ඔයාලට තියෙන කාලය සීමා සහිතයි. ඒ වගේම දීලා තියෙන ඉඩ කඩ සීමා සහිතයි. නැත්නම් තව දෙයක් පාඩක් පැහැදිලිව කියනවා නම් ඊළඟ එකේ දානවා මේකට I වලට නාගේ 10යි කියලා හිතන්නකො. 10යි ඇම්පියර්. R වලට ආවේ සරලම ගමුකො ओम उदाहरण සම්පූර්ණ කරන්න වග බලා ගන්න. ඒ විදිහට කළොත් ඔයාලට පුළුවන්ගේ ස්ට්‍රක්චර් ඩිසේ පේපර් එක සාමාන්‍යයෙන් ඔයාලට හොඳ තත්ත්වයකින් ස්ට්‍රක්චර් ඩිසේ පේපර් එක අවසන් කරගැනීමේ හැකියාවක් ඔයාලට ලැබේ. ඊගොඩ තමයි සෙකන්ඩ් පේපර් එක කතා කළොත් සෙකන්ඩ් පේපර් එකේ ඔයාලා දන්නවා අනිවාර්යයෙන්ම ප්‍රශ්න ටිකක් තියෙනවානේ. ධාරා විද්‍යුතයේ ප්‍රශ්නයක් එක්කෙනවා ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නයක්.
තාපය ප්‍රශ්නයත් එක්ක එනවා අවසානයේ පදාර්ථ හා විකිරණ පාඩමේ ප්‍රශ්නයක්. ඉතින් ඔය ඉදිරියට ප්‍රශ්න එනවා. ඉතින් ඔය ප්‍රශ්න වලට සූදානම් වෙන්න. එක්කවට තීරණය කරන්න පුළුවන් තාපය ප්‍රශ්නය කරනවද විකිරණ ප්‍රශ්නයක් කරනවද ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නයක් කරනවද ධාරා විද්‍යුත් ප්‍රශ්නයක් කරනවද. මේකට ඔයගොල්ලෝ ගොඩක් අය කරන වැරද්දක් තමයි ඔය ප්‍රශ්න දෙකට දැන්ටම කට් සමහර අය තාපය අත්හැරලා ඇති. දැන්ටම සමහර අය ඉලෙක්ට්‍රොනික අත්හැරලා ඇති. එහෙම වෙන්න එපා. මොකද අපි දන්නේ නැහැ පේපර් එක දෙනකල් තාපය ප්‍රශ්නය කොයි වගේ වෙයිද, ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නය කොයි වගේ වෙයිද, ධාරා විද්‍යුතය කොයි වගේ වෙයිද, විකිරණ මොන වගේ වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒ කිසිම දෙයක් ඔය දැන් ඉඳලා අත්හැරින්න එපා. ඒක තමයි මට ඔයාලට කියන්න තියෙන මොකද ඉලෙක්ට්‍රොනික වගේ පාඩමක් ගත්තාම පොඩක් අතිශය සරලයි. සමීකරණ ටිකයි තියෙන්නේ. සමීකරණ ටිකට පොඩක් බලලා හැඩ ගැහෙන සමීකරණ ටික පොඩක් ලියලා ලියලා පුරුදු වෙන. ඒවට සරල ගණන් දෙයක් හදන්න. මොකද අතිශය සරල විදිහට තමයි ඒ වගේ පාඩම් වලින් ප්‍රශ්න එන්නේ. මම මේ පොදුවේ සෙකන්ඩ් පේපර් එක ගැන කතා කළේ වෙන වෙන වශයෙන් කියනවා නම් සෙකන්ඩ් පේපර් එකේ ඔයාලා දන්නවා ඡේද ප්‍රශ්නයක් එනවා. ඡේද ප්‍රශ්නයක් එනකොට ඔය ඡේද අනිවාර්යයෙන්ම පිටුවක් විතර දෙක ඡේදයක් තමයි එන්නේ. ඔයගොල්ලෝ ගොඩක් අය කරන වැරද්දක් තමයි අනිවාර්යයෙන්ම ඡේදයක් ඔය ඡේදය කියවලා තේරුම් ගන්න විනාඩි දෙකක්වත් යන්න පුළුවන්. ගොඩක් අය කරන්නේ මුලින්ම ඡේදය එකපාරක් ඡේද කියවනවා. ඊට පස්සේ කරන්නේ ප්‍රශ්න ටික අරගෙන ප්‍රශ්න ටික එකපාරක් කියවනවා. ඊට පස්සේ ඡේද තිබ්බ දේවල් ටික මතක නැහැ, ප්‍රශ්න තිබ්බ දේවල් ටික මතක නැහැ, ආයි පාරක් ඡේද කියවන්න ඕනේ. ඉතින් ඒ වැරද්ද ඔයගොල්ලෝ කරන්න එපා. මුලින්ම ඔයාලා පළවෙනි ප්‍රශ්න 3-4 කියවන්න. පළවෙනි ප්‍රශ්න 3-4 කියවනකොට ඔයාලට පළවෙනි ප්‍රශ්න ටිකේ අහන්නේ අතිශය සරල කරුණු ටිකක්. ඔය අතිශය සරල කරුණු ටිකේ උත්තරේ ඡේදයේ පළවෙනි වාක්‍යයේ පළවෙනි ඡේදයේ පළවෙනි කොටස් ටිකේ තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් මුලින්ම පළවෙනි ප්‍රශ්න ටික කියවලා ඡේද මුල ටික කියවන්න. ඔයාට පුළුවන් වගේ කාලයක් ටිකක් ඉතුරු කරගන්න. මොකද මුලින්ම අහන පොඩි ප්‍රශ්න ටිකේ උත්තරේ ඡේදයේ මුලම කොටස් වල තියෙන හින්දා ඒ විදිහට ගලොත් ඔයාට පුළුවන් වා ඡේද ප්‍රශ්නයකට සාමාන්‍යයෙන් ගත කරන වෙලාව ඉතාම විශාල වශයෙන් අඩු කරගන්න පුළුවන්. මොකද ඡේද ප්‍රශ්නයක් කියලා කියන්නේ ඔයාට පේපර් එකේ ලකුණු 15 වචනයක ලකුණු 15 වෙන්න දෙන්නේ. ලකුණු 15 4ක් 5ක් නිකම්ම තීර දැනීමක් අවශ්‍ය වෙලා නැතුව ඒ ඡේදය කියවලම කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ තමයි ගොඩක් අය අනිවාර්යයෙන් භෞතික විද්‍යාව කරන්න හදන ප්‍රශ්නය තමයි යාන්ත්‍රික විද්‍යාව ප්‍රශ්නය. යාන්ත්‍රික විද්‍යාව ප්‍රශ්නය මම කලින් වීඩියෝ එකේදීත් කිව්වා යාන්ත්‍රික විද්‍යාවේ ගොඩක් වෙලාවට රූප සටහන් ඇඳ ගන්න වෙන්න පුළුවන්. හැම වෙලාවෙම ඔයා අඳින රූප සටහනක් ලොකුවට ඇඳ ගන්න. මම මේක කලින් වීඩියෝ එකේත් කිව්වා මේක දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. සරල උදාහරණයක් ගමුකෝ. මොකක් හරි පද්ධතියක් තියෙනවා. කර්මියගේ මේක මෙහෙට තල්ලු කරනවා කියලා දන්නකෝ නිව්ටන් 50ක බලයකින්. එතකොට මේක තල්ලු කරනකොට ඉන්ටර්ස්ලාගේ අතුරු ප්‍රශ්න වල අහන්න පුළුවන් මෙයාගේ ඝර්ෂණ බලය ඔය එක එක තමයි තියාගෙන බලය විවිධ දේවල් අහන්න පුළුවන්. ඉතින් මේ වගේ බල ලකුණු කරගන්න මොනවා හරි මේ දත්ත ලකුණු කරගන්න බල ලකුණු කරන්නම නොවෙන්නත් පුළුවන්. වාට මේකේ ගානක් හදාගෙන යනකොට ගාන කියවන ගන්න කියව ගන්නකොටම ඔයා රූප සටහන පේපර් එකේම අඳින්න වෙනත් කටුකොළවල මේක අඳින්න එපා. මං කියන්නේ රූප සටහන පේපර් එකේ මැද්දෙන් ලොකුවට ඇඳ ගන්න. මොකද ඒකට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. ඔයා ප්‍රශ්නේ හදා උත්තරේ හදාගෙන යනකොට ඔයාගේ උත්තරේ එක තැනක ඔයා දත්තයක් වරද්දලා දාන්න පුළුවන්. දත්තේ වැරදින්න පුළුවන්. මේ විදිහට ගත්තොත් ඒක මම සරල ප්‍රශ්නයකින් කියලා දෙන්නම්කෝ. ඔයාලට දෙනවා තාපය ගාන Q සමාන MC තීටා ගානක් දෙනවා. ඔයාලට තාප ප්‍රමාණය තමයි හොයන්න දෙන්නේ. මේකේ ජලය දිනන කිලි දන්නකෝ කිලෝග්‍රෑම් දෙකක්. ඩෙල්ටා තීටා ගත්තාම සෙල්සියස් එක 50ක ප්‍රමාණයක් තමයි එන්නේ. විශිෂ්ට තාප දරාතාව C දන්නවා. ඔයාලගෙන් Q තමයි අහන්නේ. ඉතින් ඔයා මම මේ කියපු දත්ත ටික මේ විදිහට මේක රූපයට අදාළව මේක ආදේශ කරගෙන තිබුණොත් රූපයට අදාළ රූපයක් ඇඳලා ඔයා මේ දත්ත ටික රූපය ළඟින් ලියලා තියෙනවා. ඔයා ගාන ඒකට ලොකුවට ලියන පේපර් එක බලන කෙනාට පැහැදිලි වෙන විදිහට හොඳට හදලා තියන්න. ඊට පස්සේ ගාන හදාගෙන යනකොට ඔයා මෙතනදී කිලෝග්‍රෑම් දෙක මේව ඒකක සහිතව ආදේශ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. හැම වෙලාවම සමීකරණයක් ලියනකොට මුලින්ම සමීකරණ ලියන්න දෙවෙනි පේළිය ඒකක සහිතව ආදේශ කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඊට පස්සේ 4200යි යූල් කෙලෙන්නට කිලෝග්‍රෑම් තීටා ගත්තාම මෙතන දීලා දින්නේ 50. ඔයා 50 කියලා ලියලා දිනවා. ඔයාගේ ප්‍රශ්නේ දීලා දිනවා 50 කියලා. ඔයාට මෙතනදී වැරදිලා 30යි කියලා දක්වන්න පුළුවන්. පොඩි වැරද්දක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අවසාන උත්තරේ වරදිනවා.
ඇතැම් විට ඔයාට මෙතනදී එන මෙතනදී එන අවසාන දෙවෙනි පෙළිය සම්පූර්ණ කරන මෙතනින් අවසාන උත්තරය වර්ධි මෙතනදී ඔයා දක්වලා තියෙන්නේ තීටා වලට සෙල්සියස් අංශක 30 කියලා ඒත් ඔයා මෙතන කලින් දක්වපු එකේ හරියට ඒක දක්වලා තියෙනවා ඉතින් මට මේක 100%ක් සහතික වෙන්න බෑ ඔයා කලින් මේක හරියට දක්වලා තියෙනවා මෙතනදී පොඩ්ඩක් වැරදිලා තියෙනවා එහෙම බලන අවස්ථාවක මේක මාකින් කරන එක පරීක්ෂකතුමාගේ කැමැත්ත අනුව පොඩ්ඩක් ඒක එහෙම මෙහෙම කළාට දෙන්න පුළුවන් දැන් මිට පොඩ්ඩක් හදන්න පුළුවන් මොකද එයා දන්නව ඔයා තියරිය නොදෙන වැරදුනා නෙමෙයි පොඩි අත්තර ඉදීමක් කියලා තියෙයි මෙතනදී ඔයා ඒක හරියට දක්වලා තියෙනවා මේ chart එකේදී ඉතින් එහෙම අවස්ථාවවලදී යම් දුරකට ඔයාට එතනදී සහනයක් වෙන්න පුළුවන් ඒ හින්දා මේ වගේ දේවල් වලදී පොඩ්ඩක් මේ අගයන් පිළිබඳව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඒ වගේම තමයි තව එකක් තමයි මේ පාර ගොඩක් අය අහපු දෙයක් තමයි අනුමාන ප්‍රශ්නවලදී අර මං කියපු රටාව අනුව මං ඒ රටාව අපේ කලින් වීඩියෝ එක කළා අවුරුදු 20ක පාස් පේපර්ස් අරගෙන කොහොමද මේ රටාවේ එන හැටි මම කලින් වීඩියෝ එකදී කළා ඔයා තාමත් ඒක බැලුවේ නැත්නම් මං අපේ ගෲප් මේ ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඒ ලින්ක් එකට ගිහිල්ලා බලන්න ඒ වගේම තමයි ඒකට අදාළ සම්පූර්ණ chart එක මන් ඩ්‍රයිව් අප්ලෝඩ් කරලා තියෙනවා ඒ ඩ්‍රයිව් ලින්ක් එකත් එක තමයි ඒ වීඩියෝ එකේ තියෙන්නේ ඒ chart එක අනුව මේ පාර එන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා 100%ක සම්භාවිතාවයක් තියෙනවා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ප්‍රශ්නයක් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ප්‍රශ්නයක් ආවම ඔයාලා දන්නවා සුළු කිරීම ගොඩක් අමාරුයි ඒක පොදුවේ ගත්තහම ක්ෂේත්‍ර පාඩම් වල ගුරුත්වාකර්ෂණ චුම්බක ස්ථිති විද්‍යුත් ඒ හැම දෙයකම සුළු කිරීම ගොඩක් අමාරුයි උදාහරණයක් ගමුකෝ දෙනවා ගාන එනවා G M M බෙදීවා R වර්ග මේ වගේ එක සුළු කිරීම අමාරුයි. ඔයාලට ප්‍රශ්නයක් දෙනවා මේ වගේ ගුරුත්වාකර්ෂණ බලය හොයන්න කියලා ගණක් දෙනවා කියන්නකෝ. මුලින්ම සමීකරණ ලියන්න. සමීකරණ ලියවට ලකුණු එකක් දෙනවා. ඊට පස්සේ ඔයා මේ දෙවෙනි එකේදී ඒකක සහිතව ආදේශ කරන්න. මේ අගයන් ටික ඒකක සහිතව ඒකකවලදී මෙතනදී ගන්න SI ඒකක ගන්න. මෙතන දුර කිලෝමීටර වලින් දීලා තිබ්බට කිලෝමීටර නෙමෙයි SI එකගේ. SI ඒකක වලින් ගන්න. SI එකක වලින් ගන්නවට තව ලකුණක් දෙනවා අවසාන උත්තරයට එක ලකුණක් ගුරුත්වාකර්ෂණ මොකද ප්‍රශ්නයක ඊට අමතරව තාපය වගේ දේවල් වලදී ගොඩක් ලාට සුළු කිරීම ළමයි අමාරුයි කියනවා සුළු කිරීම අමාරු වෙනකොට ඔයා පොඩ්ඩක් මේ අවසාන පියවර පොඩ්ඩක් තියන්න අවසාන පියවරේ සුළු කිරීම ඔයාට අවසානයේට වෙලාව තියෙනවා නම් කරන්න බලන්න මොකද ඔයාට සුළු කිරීමට ගොඩක් වෙලාව යනවා නම් විතරක් ඒ විදිහට කරන්න මොකද වා හිතන්නකෝ ඔයාට මේ ලකුණු එක ලකුණක් වෙනුන් වාට ඇතම් විට විනාඩි 5ක කාලයක් වැය කරන්න වෙන්න පුළුවන් ඒ මේ විනාඩි 5ක කාලය ඔයා වෙන ඡේද ප්‍රශ්නයක් කියලා හිතනකොට ඡේද ප්‍රශ්නිට වැය කරා නම් මේ විනාඩි 5ේදී ලකුණු 10ක් විතර හොයා ගන්න පුළුවන් මේක එක එක්කෙනාට සාපේක්ෂයි ඔයාට සුළු කිරීම වඩා වේගයෙන් කරගන්න පුළුවන් නම් ඔයා පොඩ්ඩක් මෙතනදී කරන්න මම මේක සරලව ඒක ඔයාට තේරුම් ගන්න කිව්වේ ඔයාට පුළුවන් නම් මම ගොඩක් යෝජනා කරන්නේ අවසාන පියවරේ සුළු කිරීම ඔයාට සුළු කිරීමට ඔයා පොඩ්ඩක් දුර්වලයි නම් අවසාන පියවරේ සුළු කිරීම ඔයා රචනා ප්‍රශ්න හතරක් කරලා අවසානම පියවරට මේ අවසාන සුළු කිරීම ටික කරන්න කියලා. ඉතින් ඔයාට මේව මග ඇරෙන්න පුළුවන්. ඉතින් මග ඇරෙනකොට ඔයාට අනන්‍ය විදිහට මොකද ඔයා සලකුණ අදා ගන්න නැත්නම් තරුවක් දාගෙන යන්න, පේපර් එකේ එක මාක් කරගෙන යන්න ඊටස් ඔයාට පුළුවන්. අන්තිමට වෙලාව ලැබෙන විදිහට ඔයාට මේ අවසාන සුළු කිරීම ටික කරන්න. මොකද ඔයා මේ ඔයාට මේ වගේ සුළු කිරීම හතරක් පහක් පේපර් එක ගැනීමාරින් එනවා. ඔයා මේ වගේ සුළු කිරීම හතරක් ආව කියන්නේ විනාඩි 5 ඒවා හතරක් ඔයා නාස්ති කරන. يعني පැය තුනෙන් විනාඩි 20ක්ම ඔයා ලාස්ති කරලා තියෙන ලකුණු හතරකට. එතකොට ඔයා විනාඩි 20 කියලා කියන්නේ සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් කරන්න යන කාලය. ඒ හින්දා ඔයාලේ අවසාන පියවරේ සුළු කිරීම සම්බන්ධයෙන් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි මම තව පාස් පේපර්ස් එකක් ආශ්‍රයෙන් ඔයාලට ඉදිරි කරන්න කියන්නම්. මම මෙතනදී කතා කරනවා 2013 රෝසන්සර්ගේ විවරණය ආශ්‍රයෙන් කතා කරන්නේ. නැත්නම් ඔයගොල්ලෝ ගොඩක් අය කරන වැරද්දක් තමයි සුළු කිරීම ගත්තාම මගදී සුළු කරන එක. මම මෙතනදී මේක කතා කරනවා 2013 A-level. 2013 A-level පේපර් එකෙන් කතා කරනවා 2013 A-level පේපර් එකේ තියෙනවා 2013 A-level 6 රචනා ප්‍රශ්නයේ ඒකේදී තියෙනවා ආලෝකය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ
ඒ ආලෝකය සම්බන්ධ ප්‍රශ්න පොඩක් ඔයාලා කරන්න බලන්න. මොකද මේ වගේ ප්‍රශ්න වැදගත්. ඒ ප්‍රශ්නය කරලා බලුවොත් 2013 A level 6 ප්‍රශ්නය B කොටස. මේකෙදී ඒකෙදී වෙන්නේ ඒ ගාන ඔයා මගදී සුළු කරොත් මගදී සුළු කිරීමක් කළොත් ඔයාලට අවසාන සුළු කිරීමට යන්න අමාරුයි. ඒකේ තියෙන්නේ වේග සමානයි දුර බෙදීම කාර්ය සමීකරණයට දාන්න තියෙන්නේ. මගේ විවරණ ඔයාලට පොඩ්ඩක් කියන්නම්. ඒක එතකොට පැහැදිලි වෙයි. ආලෝකයේ වේගය සමානයි 3 වැඩි කිරීම 10 8 බෙදීම 1.53. 3 වැඩි කිරීම වර්තනාංකයෙන් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා දුර තියෙනවා 3 වැඩි කිරීම 10 3යි. T අහනවා ඔයාලගේ. ඔයාලා මුලින්ම මෙන්න මේ විදිහට එන්න කලින් ඔයාලා මේ 3 1.53 3 බෙදාගෙන හිටියොත් මොකද්ද වෙන්නේ? මේ විදිහට එන්න කලින් 3 1.53 3 බෙදාගන්න ගියොත් ඒක ටිකක් අමාරුයි. ඒකින්ද මුලම මේක මුල ඊට කලින් පියවරක දෙන උත්තරයක්. මේ ඊට කලින් පියවරකදී මෙන්න මේ ටික ඔයා බෙදාගෙන හිටියොත් එහෙම මෙතනදී වඩා අමාරුයි. ඉතින් ඔයාලා පුළුවන් මෙතනදී මේ 3ට 3 කපා ගන්න. ඊට පස්සේ මේ 10 බලසලු කරගන්න T යුක්ත කරගන්න තියෙන්නේ. මේ විදිහට කරගත්තොත් ඔයාලට එකපා ඉක්මනට උත්තරයක් කරා යන්න පුළුවන්. එහෙනම් මම ඔයාලට හැම වෙලේම කියන්නේ මේ වගේ ක්‍රම ගොඩක් අපිට අහු වෙනවා ගුරුත්වාකර්ෂණ තාපය වගේ ප්‍රශ්නවලදී. ඒ හින්දා හැම වෙලේම ඔයා උත්තර මගදී සලු කරන්න යන්න එපා. උත්තරේ සලු කිරීම ගොඩක් වෙලාවට හැම වෙලාවෙම අවසාන පියවරකටම ගන්න සූදානම් වෙන්න. එහෙම කළොත් ඔයාලට පුළුවන් ඔයාගේ සලු කිරීමේදී වෙන දෝෂ සලු කිරීමේදී වෙන अवसान आलोक्य संबंध प्रश्न बोलवा आलोक्य किरण सड़ा बोलवा किरण सड़ा क्लास किरण प्रश्न आट पुलवा ඒ අදාළ පරිමාණය දැන් ඊට කලින් දවස් වල ඇඳලා නැති වෙනවා වගේ හිතේ තියෙන මේ පරිමාණයට ඇඳලා මට පුළුවන් මේ ප්‍රමාණයෙන් ඉවර කරගන්න. මොකද ඔයාලගේ පේපර් එකට දෙන කොලේ වටේ බෝඩර් දෙකකුත් තියෙනවනේ. ඒ හින්දා ඔයාලට පුළුවන් ඒ අදාළ පරිමාණයට අනුකූලව ඒ කිරණ රූප සටහන් ටික හදාගන්න. ඔය වගේ පොයින්ට් දෙවල් ටිකක් තමයි අපිට සෙකන්ඩ් පේපර් එකේ ප්‍රධාන වශයෙන්ම ඔයගොල්ලෝ හැමදාම කරන වැරදි දෙයක් කතා කරන්න තියෙන්නේ. ඔයාලගේ භෞතික විද්‍යා සාමර්ථය A අකුරක් B අකුරක් දක්වා ඉහළ නම් වා ගන්න කය කාලය හොඳටම ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම තමයි මේකේ පළවෙනි පාර්ට් එක මම කරලා තියෙනවා MCQ paper එකට අදාළව කොහොමද මේක කරන්න කියන එක. මම ඒකේ link එකක් description එකේ දාන්නම්. ඒ වගේම තමයි පහුගිය අවුරුදු 20ක paper ආශ්‍රයෙන් කොහොමද 20 20 A level physics paper එකේ ප්‍රශ්න අනුමාන කරන්නේ කොහොමද කියන එකත් මන් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම්. ඔයාලට ඒ දෙක බලලා ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන දැනුම තවදුරටත් තහවුරු කරගන්න.